मम्मे कियन्ने अन्ने मीट अवरुदु कीपेकट कलिन मुहुण दीमट सिदु तवत एक्तरा अद्भुत सिदुवीमक गैन मेक एत्तटम पटन गन्ने मगे यालुवेक्ट बाइसिकलयक गैनीमे अवश्यतावयक निसा इतिं लोकु गान कते नैति निसा अडुवट परण बाइसिकलयक होयन्न सति देकक इंदला एविदिनवा ओन्न दवसक बाइसिकल पार्ट्स वलट कैली करन तनकट गिय वेलावे होंडा सीडी 19 बाइक एकक तिबुणा एके गानक शेप एक गन्न हितागेन ओह मेतन तव एवा बलनकोट मेन्न तियनवा परण एंटिक भांडयक अयिनक हेतु करला 10 श्री 59 आई इतिरी अंक टिक नम मट एच्चर मतक नहे 1979 निष्पादने करपु परण होंडा बेंटली सुपर एकक मेक देख गमन मट हवा होंडा अदहासक मम यालुवट किव्वा इतिन मेन्न बं अरगेन हदनवना नियम क्लासिक भांडयक सीडी 19 वगे नेवेई मेक अरगेन हदमु कियला पोरत एक पाइम कैमति उना कोहम हरी उन्न पार्ट्स काडे अधिकारया पोट्टक अधिमधि करना मेकट मल्ली ओक हरियन नेति वे वालट ओवाट पार्ट्स होयन्नत ने ओयाला अमारु वेटेन ओक गत्तोत कियला अप्पी ए वैहुए ने मम यालुवाई टिकक परण बाइक गैन दन्न हिंदा अपी कोहम हरी टोक करला अर बलपू सीडी 19 एकट वडा अडुगानकट बाइक एक गेनावा एदाम ए गेनावे एदगेन ओम गेनल्ला दैम्म गाराज एकट अवुरुदु गानकिन विथर दूपु नैति एकक निसा कोहम हरी मेक सुद्दयक करला स्टार्ट कर गन्न ओन ओन्न दवस देकक तुनक गाराज एके गाल करला तिब्बा संपूर्ण एंजीम क्लीन करला ऑयल मारु करला सेरम साउथ कैली अलुतिन गेनल दाला हदला दम्मा पारट हैबै वैडी कल्याण ने ने मेके तवल एडा हवा गियर पानी ना केस से काक रैट हिटी का मंग लाइट नैती वेनवा हे मध्य वट हिटी नवा कोहोम करत स्टार्ट कर गन बै समार है वेला वट इतिन आपाहु हदा न दम्मा गियर बॉक्स हदला है मम वायर इंट करला सीडीआई करन दम्मा ඔන්න සතියකින් සේරම වැඩ ඉවරයි. දැන් ඉතින් මමයි අරුයි එලවනවා මේක රුයිතට. පිකප් එකත් හොඳයි. දැන් ලෙඩක් නැහැ. ඔහොම දවස් දෙකයි ගියේ. දවසක් ඔන්න මූයි මමයි යාළුවෙගේ ගෙදර ගිහින් එනකොට රෑ 8ට විතර ඇති. ඔන්න එකපාරටම ලයිට් මුකුත් වැඩ නැතුව ගියා. මට දැන් එවලේ මා රවුල අරු බර ගානක් යට කරලා හදලත් දවස් දෙකයි. ඒක කියලා ඉවර වෙන්න හම්බුන්නේ නැහැ. එන්ජිම නතර වෙනවා පාරේ මැද. ඊට පස්සේ ස්ටාර්ට් කරගන්න හැදුවට හරියන්නේ නැහැ. අපි කිලෝමීටර් 2ක් විතර තල්ලු කරගෙන ගෙවල් වලට ආවා. ඔන්න ඊට පස්සේ ඕක හදාගන්න කියලා ආපහු උදේ මම යාළුවගේ ගෙදරට ගොඩ වෙලා ඌවත් ලෑස්ති කරගෙන ස්ටාර්ට් කරගන්න බැලුවා. මෙන්න බඩු එකපාරටම ස්ටාර්ට් एक थिंग वैडियो सैक ही तुरे ने कालीन दवसे लाइट वाला शॉट टेक वेन ने थी किया ला आये वायरिंग ने का चेक कर गान अरगे न किया पैक वितरा बालला बास किया ना वा वायरिंग ने के अवलक ने किया ला एक आत तेह मनं किया ला एक आतन एह मनं किया ला भी आ वा उन्ने थिंग ए इना अतर दूर अरु मटक किया ना ඔන්න ඉතින් මමත් ගත්ත ගමන් ගියර් ටික ගහලා ගත්ත කටට කරකවලා ඔහොම යන්න යන්න ආස හිතෙනවා එතකොට එක පාරට ඉස්සරහට ලොරියක් දානවා පාර හරහට ඒ තප්පර 5-6ට මට කරගන්න දෙයක් නැහැ මං ගියර් ටික පස්සට ගහලා කන්ට්‍රෝල් කරගන්න උත්සාහ කරනවා එතකොටම බයික් එක ඇලවුණා ලොරියේ ගෑවි නොගෑවි පහු කරනවා ඒ ගිය යෑමට ඇලවුන විදිහට කවුරු හරි බයිසිකලයේ ඇදලා අරගෙන ලොරියෙන් බේරුවා වගේ ඒ ගමම්ම එතන නවත්තලා දිග හුස්මක් ගත්තා ලොරි කාර්යය නම් මුකුත් නොදන්න ගානට අපි දිහා බලලා යන්න ගියා මගේ ඇඟම හීතල වෙලා තිබුණේ හරුට දාඩිය දාලා ඌ කියනවා මාරකයකින් බේරුණාලු කොහොම හරි එදයින් පස්සේ අපි ඕක හයියෙන් එලවන්න ගියේ නෑ ඔන්න පහුවදා හවස පොඩි ගමනක් යන්න තියෙනවා කියලා යාළුවා මාව එක්කන් යන්න ආවා යමන් කියලා මාත් නැග්ගා
කොහොම හරි එදා ගිහින් එනකොට රෑ වුණා පොර මාව ගෙදරින් දාලා යනකොට එදත් ලයිට් නැති වෙලා හැබැයි නතර වෙලා නැහැ කරුවලේම ගෙදර ගිහින් ඔන්න ඉතින් ඔය විදියට කල් ගත වෙනවා අපි හවසට ක්‍රිකට් ගහනවා එතකොට එතනට යන්නේ බයික් වල මම යනකොට යාළුවත් ඇවිත් මැච් එක පටන් අරගෙන කොහොම හරි සෙල්ලම් කරලා ඉවර වෙලා එතන හිටියා අපි එක්ක සෙල්ලම් කරන්න එන පොඩි මල්ලි කෙනෙක් බයික් එක ඉල්ලුව අරුගේ හුත් ඉතින් දුන්නා ඒ පාර හැම එකටම ඕක වටයක් පදින්න ඕනි වුණා කොහොම හරි අර මුලින් ඉල්ලපු කොල්ලා ඕක පදින අතරතුර ඉස්සරහා වීල් කරා දෙපාරක් විතර සෙල්ලම කරගෙන ගියා ඔය අතරේ යාළුව බැන්නා ඕක සියපන් ඕකට වද දෙන්න නැතුව කියලා තුම් පාරක් ඉස්සරහා ඉස්සුවමයි බයික් එක ළඟ තිබ්බ පොල් ගහක වැදිලා වැටුණා අරුත් බිම වැටුණා කොන්දේ ගලක් ඇනිලා සුළු තුවාලයක් වෙලා පුදුමේ කියන්නේ බයික් එක සීරිලාවත් නැහැ අපි සෙට් එක කොහොම හරි අර කොල්ලව ගෙදරට එක්කන් යන්න කලින් යාළුවගේ ගෙදර එක්ක ගිහින් තුවාලෙට බෙහෙත් දාන්න බලනකොට තමයි කස්තිය තුෂ්ණිම් භූත වෙන්නේ අර කොල්ලගේ පිටේ නිල් වෙන්න අත්පාරක් හිටලා තියෙනවා ගලක් ඇනිලා කියන්න අමාරු සුළු තුවාලයක් තිබුණා ඒකට බෙහෙත් දාලා අපි පොරව ගෙදරට දාලා එනකොට රෑ 7:00 විතර වෙලා. ඔන්න කට්ටිය එක එක්කෙනා ගෙවල් වලට යනවා. අන්තිමටම ඉතුරු වුණේ මගේ බයික් එකයි යාළුවගේ එකයි විතරයි. මමත් යනවා එහෙනම් කියලා හරව ගන්න හදනකොටම අරු කිව්වා වරෙන් කොයන්න අද කොත්තුවක් හමුද බං කියලා. අදහසත් හොඳයි කවුලක් නැහැ කියලා මමත් හැරෙව්වා. යමංකෝ ඕක අපේ ගෙදර දාලා මේක යමු කියලා මං යාළුවට කිව්වා. එහෙම කියලා ගෙදර ගිහින් මගේ එක දාලා යාළුවගේ කේ අපි යනවා. දැන් ගිහින් කොත්තුවක් අරගෙන අපි එන ගමන් යාළුවගේ ගෙදරට තමයි එන්නේ. ගෙදර තියෙන්නේ කනත්තේ ඉඳලා මීටර 100ක් විතර දුර. කොහොමත් කනත්තේ මැදින් තියෙන පාරේ තමයි හැමෝම උදේ දවල් රෑ යන්නේ. ඒක නිසා අපිට බයක් නැහැ. අපි එනවා ඔන්න කනත්තේ මැදින්. මම තමයි බයික් එක පැදගෙන ඉන්නේ හරියටම කන්ද අදිනවත් එක්ක එක පාරටම මේ මගුලේ ලයිට් එක නැතුව ගියා එන්ජිමත් නැවතුණා අමු කරුවලේ දැන් කනත්ත මැද අරු අතේ තියෙන කොත්තුව දාලා මාවත් දාලා දුහයිද දන්නේ නැහැ මට හොඳටම තරහ ගියා දැන් මේ මදිවට බය අරු හුයන්න දෙසනවා මේ මදිවට ස්ටාර්ට් උනේම නැහැ ඔන්න ෆෝන් වල ටෝච් එලියෙන් කනත්ත මැදින් මේක මහන්සියක් නැතුව ආවා යාළුවගේ ගෙදර. ඇවිල්ලා බයික් එක දාලා දෙන්න හොඳටම බනිනවා. දැන් විච්ච දේවල් මතක් කර කර බැනලා බැනලා කොත්තෝ දිගහැරලා කනකොට නිකන් දියාරු ගතියක් එනවා. මෙලෝ රහක් නෑ. මම ඕක කිව්වම යාළුවටත් වෙනස තේරුණා. කොත්තෝ නරක් වෙලා කියලා තේරුම් ගන්න වැඩි වෙලාවක් ගියේ නෑ. මොනවා කරන්නද ඉතින්? ඒක විසිකලා දාලා නිකන් හිටියා. මමත් ගෙදර එන්න කියලා යනකොට යාළුවා මට බැන්නා මෙච්චර දෙයක් වෙලා තියෙනකොට තෝ තනියම ගෙදර යවන්න පුළුවන් දෙයක් ඔන්න ඔහේ අද මෙහි ඉඳලා හෙට ඵලයක් මම කොච්චර යන්න ඇදුවත් මූ මට යන්න දුන්නේ නැහැ පස්සේ මම ගෙදරට කෝල් කරලා විස්තරේ කියලා එදාරෑ එහෙ හිටියා පහෝදා උදේ තමයි ගෙදර ආවේ ඔය විදියට කාලේ ගත වෙනවා අර බයික් එක දුවනවට වඩා එක්තැන් වෙලා තියෙනවා කියලා අපිට තේරුම් ගියා ලෙඩ දෙන දෙන ගානේ සේරම ඇණයක් නැර අලුතෙන් දාලා හදන තරමටම ඒක හිසර දෙයක් වුණා මොකද යාළුවට ගමනක් යන්න කියලා තියන්නේ ඒක විතරයි ඒක හින්දා ඒක හදිස්සියකදී ඕනි ගමනක් යන්න පුළුවන් විදියට තියෙන්න ඕනි කියලාම තමයි හදාගන්නේ ඔහම යනකොට දවසක් අපේ ගමට කිලෝමීටර් 4ක් විතර එහා වැවක් තියෙනවා ඔතන පොඩි ඩ්‍රින්ක් එකක් දාන්න යාළුව ටික සෙට් වුණා කොහොම හරි හවස සෙට්ුණ පාර පාටි ඉවරනකොට 8:00 විතර ඇති කොහොම හරි අපි එන්න පිටත් වුණා මගදී එක එක්කෙනා හැරෙනව ගෙවල් වලට අන්තිමට මමයි අරුයි උගේ බයික් එකේ මගේ එක උගේ ගෙදර දාලා ගියේ මම අරුට කිව්වා අඩෝ අපි කනත්ත මග ඇරලා යමන් කියලා උට ටිකක් වැඩි ඌ කියනවා මම් බය නෑ යකෝ යමන් පාරෙන් කියලා ඒ පාර මග ඇරලා එනවා ඔන්න කනත්ත පාර මග ඇරලා වැව පැත්තේ ඉඳලා එනවනම් ළඟම පාර එනකොට සෝන් 7 කියලා තැනක් තියෙනවා. එතන මහපාර බයක් නැහැ. ඒත් එතන පහු කරලා එනකොට පාළු රබර් වත්තක් මැදින් තමයි පාරේ අමාරුම ටික තියෙන්නේ. ඉතින් ඔන්න සෝන් 7 පහු කරලා එනකොටම
ආපහු ලයිට් වැඩ නැතුව ගියා. එක පාරට ආවා. ඒම නවත්ත ගන්න බැරුව මම එනවා අරුවක් දාගෙන. රබර් රත්ත පටන් ගන්නකොටම එක පාරට බල්ලෙක් ගුරාගෙන පැනවි බයිසිකලයට. කට්ට කරුවලේ බොරළු ගොඩේ මට බයික් එක වාවන්න බැරුව පෙරළුණා. යාළුවා බිම වැටිලා අමාරුවෙන් බැන බැන නැගිටිනවා. අඩ අඳුරෙම බයික් එකේ ලයිට් එක්කුත් කැඩිලාද කොහෙද? මගේ අත කැපිලා වගේ දැනෙනවා. ඔය අතරේ මට පේනවා රතු පාට ඇස් දෙකක් වගේ ඉස්සරහයි. මට කර කියා ගන්න දෙයක් නැහැ වෙලාවේ. බයික් එකේවත් අහල පහල ගෙදරකවත් ලයිට් එලියක් තියා ගෙයක්වත් නැහැ. ආයෙ මුකුත් නැහැ. මම අරුව තැදගෙන දුවගෙන ආවා. කුණු හරපයක් කියාගෙන කෙල්ලින්ම රබර් වත හරහ දුවලා එහා පැත්තේ වෙලට පැනලා නියර දිගේ දුවනවා. ඔන්න බෙරි තිඳිලා වගේ ඒත් බයට අපි දුවනවා. අරෝ බයික් එක ඕනි කිකිය කෑ ගහනවා. ඔන්න හොඳම ටික කියන්නේ අපි නියරෙන් දුවනකොට අපේ පස්සේ කවුරු හරි එනවා වගේ ගොයම් ගස් ඈත් වෙනවා ඇහෙනවා. අරෝ නැවතිලා කුණු හරප කිකිය ටෝච් එක වනනවා. එතකොට මොකෙක්වත් පේන්නේ නැහැ. ඒත් ගොයම් ගස් ඈත් වෙලා කවුරු හරි ඇවිදලා වගේ අපි කොහොම හරි ඒ බය වුණු පාරට ගෙදරට එන කම්ම දිව්වා. ආයෙ පස්ස හැරිලා නම් බැලුවේ නැහැ. සද්දේ දිගටම ඇහුණා. ඒ ඇවිත් මගේ බයික් එක අරගෙන ඒ අහල පහල මාමලා දෙන්නේ කතා කරගෙන ආපහු ගිහින් අරෝගේ බයික් එක ගෙනාවා. ඔන්න එතනින් එහාට අපි දෙන්නටම පහුවදා වුණා. පන්සලට ගිහින් පිරිත් නූල් බඳින්නත් උනා. හොඳම වැඩේ කියන්නේ මගේ යාළුවගේ පිටේ අත්පාරක් තිබිලා එදා අර පොඩි කොල්ලගේ තිබුණා වගේම. ඊට පස්සේ පොරගේ සීයා මැදිහත් වෙලා ආරක්ෂාවක් කරා. මම නම් ඕවා වැඩිය විශ්වාස කරන්නේ නෑ ඉතින්. ඒත් එදායින් පස්සේ මතක ඇති කාලෙක ඒ බයික් එකේ රෑ ගමන් ගියේ නෑ. ඕම කාලය ගෙවුණා. රෑ ගමන් නොගියට යාළුවෝ ඒ බයික් එක පදින එක නතර කරේ නෑ. දවසක් ඕගේ පැවරින් ලේකන අත්සන් කරගන්න අපි ඒ ගෙදර හොයාගෙන ගියා. පළවෙනි අයිතිකරු අපි පරක්කු වැඩි. එයා නැති වෙලා ගොඩක් කල්. අවසාන කාලේ එක් තැන් වෙලා ඉන්නකොටත් බයිසිකලේ විකුණන් නැතුව තියාගන්න හිටියේ. ඒත් පරණ යකඩ ගොඩවල් වලින් වැඩක් නැහැ කියලා ඒ ගෙදර අය ඒක කරන කඩකාරයාට විකුණලා දාලා. ඒ කළා සති දෙකකින් විතර ඒ මිනිස්සයා නැති වෙලා තියෙන්නේ. කොහොම හරි ඔය කතා ඇහුවට පස්සේ අපිට ඉස්සර ඒ බයික් එකේ ට්‍රිප් ගිහින් ගත්ත පරණ ෆොටෝ වගේකුත් ඒ ගෙදර අය පෙන්නුවා. ඉතින් ඔය කතා ඇහුවට පස්සේ අපි හිතුවා බයික් එක හොඳටම හදලා තියාගන්නවා කියලා. ඔය අතරේ දවසක් යාළුවා ගමනක් ගිහින් එනකොට හැපිලා තුවාල ගානක් එක්ක වැඩි අමාරුවක් නැති නිසා ගෙදර එක්ක ඇවිත් බයික් එක සීරිලා විතරයි. ඊට පස්සේ පේන්ට් කරන්න ගලවනවා. ඊට පස්සේ බයික් එක එක්තැන් වෙනවා. පේන්ට් කරනවා. ඒත් ගලවපු සමහර ගැලි වලට වෙච්ච දේවල් අදටත් නැහැ. සමහර විට හොරු ගෙනihin වෙන්නත් පුළුවන්. නමුත් ඔය අතරේ ආපහු ඕකේ අඩුපාඩු හදනවා. ආපහු කෑලි එකලස් කරලා හදලා ස්ටාර්ට් කරලා පදිනවා. කොහොම කරත් රෑට එකවර ලයිට් වැඩ නැතුව යනවා. ඒක හරියන්නේ නැහැ. ඔය අතරේ හතරවෙනි පාරටත් වෙන කෙනෙක් ළඟට හදන්න දානවා. ඒ තේ ලඩේ අඩුවක් නැහැ. රෑ ගමන් යන්නෙම නැතුව හිටියා. දවසක් යාළුවාට ගමනක් යන්න කියලා මගේ බයික් එක කිල්ලුවා. යාළුවාගේක අපේ ගෙදර දාලා මගේ කරගෙන ගියා. එද්දි රෑ වෙන නිසා මගේ බයික් එක අරගෙන යනවා කිව්වේ. කොහොම හරි එදා රෑ මම මගේ බයික් එකේම යාළුවාගේ ගෙදර ඇව්වේ. නැත්නම් අර මගුල නවතින හින්දා. පහුවදා මගේ බයික් එක ගෙනihin දීලා මගේක අරන් ආවා. ඔන්න ආයේ දවසක් ඒක ස්ටාර්ට් වෙන්නේ නැහැ කියලා මට එන්න පුළුවන් නැහැවා. මමත් ගියා. ගිහින් හදන්න බැලුවා. එක පාරක් විතරයි කික් කරේ. වෙන්න ස්ටාර්ට්. දැන් මේ වෙන දේවල් එක්ක අපිට එක එක දේවල් හිතෙන්න ගත්තා. හරියටම රෑ 8ත් 9ත් අතර මේ බයික් එකේ ලයිට් අක්‍රිය වෙනවා. පහුගිය සිදුවීම් එක්ක බලනකොට සමහර දේවල් එක්තරා රටාවකට වෙන දේවල් වගේ. ගෙනාව දවසේ ඉඳලම මේක අපිව කරදර වලට ගොදුරු කර ගන්න හදනවා වගේ. මොන විදිහට අනතුරක් වුණත් බයික් එක බේරිලා බයික් එක පදින කෙනාටයි හානිය වැඩි. රෑ 8න් පස්සේ ගමන් යන්න බෑ. ඒත් මගේ බයික් එකේ ඔයිට වඩා පහළ පාරවල් වල කනත්තවල් මැද්දේ ගිහින් ඕන තරම් මාතල් අරන් තියෙනවා. කවදාවත් අර වගේ අද්භූත දේවල් වෙලා නැහැ. මේ දේවල් ගැන හිතලා අපි කතා බහ කරගෙන මම කිව්වා මේක හරියන්නේ නැහැ බා. මේක කීයකට හරි දීලා දාපන්. නැත්නම් රටේ නැති වෙන පාත් වෙනවා කියලා. යාළුවත් එකගුණා
හෙකල්ලා බයිකේ ගැලෙව්වා කෑලි වලට. ඊට පහවද අපි ඇඩ් එකක් දැම්මා විකුණන්න කියලා. බලන්න ආව එක එක්කවත් ගැලපුණ නැහැ. දවසක් කුලියා පිටියේ පැත්තේ ඩබලක් ඇවිල්ලා බලලා ගිහින් තිබුණා. කොහොම හරි අන්තිමටම එකෙක් ඇවිල්ලා අරගෙන ගිහින් තිබ්බා. ගෙනියන දවස් කීපයකට කලින් සමහර නැති වුණු කෑලි හම්බෙලා තිබුණා. අන්තිමට පාඩු පිට හරි එක්තරා කරදරයකින් නිදහස් වුණා. ඒ මරණේ ගොඩ ගන්න නොකරපු දෙයක් නැහැ. එන්ජින්, හවුසින්, චැසි එක, පෝක් බට දෙක හැර අනික් සේරම අලුතින් දාලා මකවල හැදුවත් මරණේ මරණමයි කියලා වැටුනේ ඒකෙන්. සමහරු කියයි මම මේ බොරු ගොතලා කියනවා කියලා. අපි මූණ දුන්න දේවල් එක්ක ඉතින් අපි ගොඩක් පාඩම් ඉගෙන ගත්තා. කවුරුණත් විශ්වාස කරයි. ඒ අත්දැකීම් ජීවමානව තමන්ට විඳින්න ලැබුණා. සමහර පරණ දේවල් තියෙනවා කොහොම කරත් yaad වෙන්නේ නැති. මේකත් ඒ වගේ එකක්. මම ওই බයික් එකේම ෆොටෝ කීපයක් දැන් දානවා. ගෙනාව දවස්වල. හැබැයි මම අන්තිම කාලේ ෆොටෝස් දාන්නේ නැහැ. මොකද දැන් බයික් එක අරගත්ත එක්කෙනාට ඒක ප්‍රශ්නයක් වෙන නිසා.